වාසනාවන්ත දවසක් වේවා ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්නවනි රයිස් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස පානයක් හදාගන්න විදිහ. මේ රාමදාන් කාලේ ඒ වගේම ඉදිරියේදී අපේ සිංහල අලුත් අවුරුද්දත් එනවා. ඉතින් කැමති දවසක ඔයාලට හදලා බොන්න පුළුවන්. ඒ වගේම මැද පෙරදිග වැඩ කරන සමහර අය මගෙන් මේ වගේ රෙසිපි ඉල්ලනවා. ඒ අයිට තමයි මම ගොඩාක්ම මේ රෙසිපි හැදුවේ. ඉතින් ඔයාලටත් හදලා රස බලන්න පුළුවන්. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම අරගෙන තියෙන එක ජෙලි පැකට් එකක්. මේක orange flavor එකෙන් ගත්තේ. ඔයාලට කැමති flavor එකකින් හදාගන්න පුළුවන්. මම මේක කපලා මේ බෝල් එකට දාගන්නවා. තද රසනේ උණු වතුර මිලිලීටර් 250ක් දාගන්නවා. මෙෂිනින් කප් එකකින් නම් 1යි. ඒ වගේම ඔයාලට මේ වගේ අඬු කෝප්ප පාවිච්චි කරන්න පුළුවන්. අඬු කෝප්පෙනුත් 1යි. මේ ටික හොඳට දිය කර ගන්නවා. මීළඟට අපිට අයිස් වතුර ඕන වෙනවා. කෝප භාගයක් තමයි ගන්නෙ මිලිලීටර් 125යි. ඒකත් දාලා මම හොඳට කලවම් කර ගන්නවා. පැකට් එකේ සඳහන් ප්‍රමාණයට වඩා මිලිලීටර් 125ක් වතුර අඩුවෙන් තමයි මම එකතු කරගත්තේ. එතකොට අපිට ජෙලි කෑලි ටික දිය නොවි තියා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ටික දෙකට බෙදලා වෙනම පොඩි බෝල් දෙකකට දා ගන්නවා. ඉතින් මම එක ජෙලි පැකට් එකකින් පාට දෙකක් හදා ගන්න තමයි මේ වැඩේ කරන්නේ. ඊළඟට මම මේ එක බෝල් එකකට රතු පාට එකතු කර ගන්නවා. රතු පාට ෆුඩ් කලරින් බිංදු දෙක තුනක් එකතු කරලා මේ විදිහට කලවම් කරනවා. අයිස් වතුර එකතු කරගත්ත නිසා මේක නිවිලා තියෙන්නේ. කෙලින්ම මම මේක ගිහින් ෆ්‍රිජ් එකට දානවා. මීළඟ ජෙලි පැකට් එක මං ගත්තේ කොළ පාටින්. මේකත් කපලා මම මේ බෝල් එකට දාගන්නවා. තද රසනේ වතුර මිලිලීටර් 250ක් එකතු කරලා කලවම් කරගන්නවා. දැන් මම අයිස් වතුර මිලිලීටර් 125ක් එකතු කරලා කලවම් කරගන්නවා. මේ ටිකත් මම සමාන කොටස් දෙකක් වෙන්න මේ පුංචි බෝල් වලට දා ගන්නවා. එක පුංචි බෝල් එකක් මම තද කොළ පාට කරගන්න යන්නේ. කොළ පාට ෆුඩ් කලරින් බිංදු දෙක තුනක් දාලා කලවම් කරනවා. මේ දෙකත් මම සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දානවා. ජෙලි සෙට් වෙන්න දානකොට ෆ්‍රිජ් එකේ යට කොටසේ දාන්න උඩින් දාන්න එපා. මම දැන් මේ භාජනයට කිරි එකතු කරගන්නවා. ඔයාලට පොල් කිරි එකතු කරගන්න පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. මිලිලීටර් 500ක්, ඒ කියන්නේ අඬු කෝප්පෙන් දෙකක් තමයි එකතු කරගන්නේ. සීනි කෝප්ප කාලක් එකතු කරගන්නවා, ඒ කියන්නේ මේ සැහඳි 4ක් විතර. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න අයට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප එකකුත්, ඒ කියන්නේ මිලිලීටර් 250යි. වතුර කෝප්ප එකකුත් එකතු කරලා මිලිලීටර් 500 හදාගන්න. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න කිව්වට ඔයාලට ලොง ලයිෆ් මිල්ක් එක, ඒ කියන්නේ කල් කිරි එක එකතු කරගන්නත් පුළුවන්. මම දැන් මේ කිරි ටික හැඳිගාමින් තියාගන්නවා. කිරි ටික නටනකන් තියාගන්න ඕනේ. සමහර අයට ගමෙන් එළකිරි බෝතලයක් ගන්න පුළුවන් නැන්නේ. ඒ වගේ කට්ටිය අනිවාර්යෙන්ම එළකිරි බෝතලේ හොඳට නටවලා තමයි මේක හදන්න පටන් ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති කිරි ටික නටනවා. මම මේ වෙලාවේදී මේකට රෝස් සිරප් එකෙන් කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඒ කියන්නේ මේ සැහඳි 4යි. රෝස් සිරප් නැති අයට පුළුවන් රතු පාට ෆුඩ් කලරින් බිංදු දෙක තුනක් එකතු කරලා ඊට පස්සේ තව සීනි කෝප්ප කාලක් එකතු කරගන්න. මම කලින් සීනි කෝප්ප කාලයි එකතු කරගත්තේ. මොකද රෝස් සිරප් එකත් හොඳටම පැණි රස නිසා. රෝස් සිරප් ටික එකතු කරපු ගමන් මම ලිප ඔෆ් කරනවා. ඊට පස්සේ මම ටිකක් හැඳි ගාලා මේක ලිපෙන් බා ගන්නවා. මේ දවස්වල රාමදාන් නිසා මැද පෙරදිග රටවල ඉන්න අයට නම් රෝස් සිරප් එක ලාබෙටම ගන්න පුළුවන්. ඉන්දියන් පකිස්තාන අය මේකට කියන්නේ රෝහැෆ්සා කියලා. මම මේ භාජනයට වතුර කෝප්ප දෙකක් දාගන්නවා. සව් ටික තඹ ගන්න හදන්නේ සව් කෝප්ප කාලක් දාගන්නවා. සව් කෝප්ප කාලක් කියන්නේ මේ සැඳි 4ක් 5ක් ඔයාලා දාගන්න. විනාඩි 5-6ක් සව් එක වහලා තියන්න. එතකොට හොඳට සව් ඇට ටික තැම්බෙනවා. මීළඟට මම මේකේ වතුර පෙරා ගන්නවා. සව් ටික මම මේ කිරි මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරනවා. ඊට පස්සේ මේක හොඳටම නිවෙන්න දෙන්න ඕනේ.
නිවුනට පස්සේ ඔයාලා මේක සීතල වෙන්න පැය භාගයක් හෝ පැයක් අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මොකද මේක හොඳටම කූල් වෙන්නේ නැතුව ජෙලි කෑලි එකතු කරොත් එහෙම ජෙලි කෑලි ටික දිය වෙලා යනවා. මේ පුංචි බෝල් එකට මම කසකසයට මේස හැඳි එක හමාරක් එකතු කරගන්නවා. ලංකාවේ ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් සිංහල බෙහෙත් බඩු කඩවලත් ඇති සාමාන්‍ය කඩවලත් ඇති සරුවත් ඇට කියලා සමහර අය කියනවා. මේක පෙඟෙන්න ඇති වෙන්න වතුර මම දාගත්තා. ඊට පස්සේ මේක මම විනාඩි 10ක් විතර තියලා තියනවා. එතකොට මේක හොඳට පිපිලා එනවා. මේ වෙලාවේදී ජෙලි ටික හොඳට සෙට් වෙලා තියෙනවා. කිරි මිශ්‍රණයත් හොඳට කූල් වෙලා තියෙනවා. මම මේ විදිහට ජෙලි ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ තියෙන හොඳටම කූල් වුණ කිරි මිශ්‍රණය මම වෙනමම බෝල් එකකට මේ කිරි මිශ්‍රණය දා ගන්නවා. මීළඟට මම හොඳට පිපුණු කසකසෑටි ටිකත් මේකට එකතු කරලා කලවම් කරගන්නවා. මුලින්ම මම කපාගත්තු රතු පාට ජෙලි කෑලි ටික එකතු කරනවා. ලාකුල පාට ජෙලි ටිකත් මම කෑලි කපලා එකතු කරගන්නවා. තැඹිලි පාට ඒවා ටිකත් මම කෑලි කපලා එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම තද කොළ පාට ටිකත් කෑලි කපලා එකතු කරගන්නවා. ඔයාලට ජෙලි වැඩි වගේ හිතෙනවා නම් මේ පුංචි බෝල් වලින් භාගයක් ජෙලි පොඩි කෑලි වලට කපලා එකතු කරගෙන ඉතුරු භාගය ඔයාලට ආයේ ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන්. තියෙනකොට පියනකින් වහලා තියන්න. මේ ටික මම ටිකක් කලවම් කරනවා. ඉතින් හොඳටම හැඳි ගගා කලවම් කරන්නේ නැහැ. ලුණු පෙන්චකුත් එකතු කරගන්නවා. හරීම රසපාටට තියෙනවා. ඒ වගේම ගොඩාක් රසයි. මේ වගේ දේවල් එක දිගටම කන්න බොන්න තියාගන්න එපා. උත්සව දවස්වලට විතරක් හදලා බලන්න. මේ විදිහට මම වීදුරු වලට දාගන්නවා. ඉතින් හරි අමුතු ලස්සනක් තියෙන්නේ. ඔයාලටත් පුළුවන් හදලා බලන්න. පොඩි අය එහෙම ගොඩාක් කැමති වෙනවා. ඉතින් හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. අටත් වගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.